ගිහිල්ලා පොඩ්ඩක් අතුරු පාර ගියේ යන්න තියෙනවා. ඒ පාරේ වල වාහනේ යන්න බෑ. ඉතින් මම ගල එතන දාලා මේ ටිකක් එතන පයින්. වැඩියෙන් රඳුණු සර කළා තියෙන. අරාහින්ස කෙල්ලව තමයි උදා. පව් බා. හිතේ දුවට අම්මත් මරුණලු. මේව මා සහගන අපරාධ බා. ඒ කෙල්ලට හොඳට ඉගෙන ගන්නටත් පුළුවන්. විභාය කරා නම් ඉහලින් පාස් වෙන. මොන එක්සෑම්ද බා? ඒකෙන් දැන් සෙල්ලම් බඩුවක් වගේ අතින් අතරේ. විඳියා ගෙදර ඉන්නවද අයි? ඔය අරවින්දගේ ළඟද? මෙයා කලින්ම ඇවිල්ලා. එන්න. අම්මත් නැතිගේ සොමනසිරිට පුළුවන්ද මෙලම තනියෙන් බලාගන්න? මොනව කරන්නද නෝන? එන හැටියකට මූණ දෙනවා. මේක අපි ලබා උපන් හැටි තමයි. වසන්ත එඳයිල වාඩි වෙන්න මෙහි. මේ අවුරුද්ද නේද? ඒලෙවල විභාගය කරන්නේ. ඕනෝන. කෙලි පන්ති යන්න කැමති නෑ නෝන. මට පුළුවන් නඩුව ඇපීල් කරලා කතා කරලා දෙන්න. මොනවද වසන්ති කල්පනා කරන්නේ? අපිට නඩුව දිනන්න පුළුවන්. මට බෑ නෝනා. මට ආයෙත් නඩු වලට යන්න බෑ. එහෙම කියලා හරියන්නේ නැහැ නේ වසන්ති. සුමනසිරි මොන හරි උමනාවක් තියෙනවා නම් කියන්න. මං උදව් කරන්න. Bye.
හලෝ රිචි. හයි. මං ගියා බොනිත් එක්ක මේ සලෝන් එකට කොස්මටික්ස් වගේ එකක් ගන්න. ආ. එයාට හොඳ කන්ටැක්ට්ස් දෙනවා. මනුස්සයා මොනවද කරන්නේ? බොනි රෝස් නයිට් ක්ලබ් එකේ ඩීජේ කෙනෙක්. එයාට සලෝන් එකකුත් තියෙනවා. හරිම ඉන්ටරෙස්ටින් කැරක්ටර් එක. ආශ්‍රය කරන්න හරි ෂෝ. මට නම් මිනිය වල්ලන්නේ නැහැ. I don't think I like him. ඒ දැන් කාලේ ස්ටයිල් එක රුචි. වාටිය තේරෙන්නේ නැහැ. රෝසි ඔයා කසාද බඳපු එක්කෙනෙක්. ඔයිට වැඩි පරිස්සම් වුණොත් හොඳයි නේද? ඔයා බය වුණාද මං ඇත්ත කියාලුවේ කියලා? මේ අද ලන්ච් එකට යන් එළියට. නිර්මලි මඩ අපි වසන්තගේ නඩුව බාර අරගෙන කතා කරන්න ඕනේ. මම හිතනවා ඒක මගෙන් කෙරෙන්න ඕනි යුතුයකමක් කියලා. මඩ අපිට ඇපීල් එකක් දාන්න වෙන්නේ නේද? ඩෙෆිනිට්ලි. ඔයා දැම්ම ගිහිල්ලා නඩුව කතා කරපු ලෝයර් හම්බෙලා ඔක්කොම විස්තර ටික ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රසිද්ධ. ඕකේ මඩ. මේ ටික දුවා කිව්වේ නෑ මඩ මෙතන පහල ටිකේ තමයි දළු කඩන්න තියෙන්නේ මේ අර පහල තියෙන්නේ ඔව් ඒ හරිය පොහොර දාලා තියෙන්නේ ආ සුදේෂ් කොහමද අප ඩිවිෂන් එකේ මේ දළු ටික කැඩුවා නෑ මඩ මම ලොඩිෂන් එක කැඩුවේ හරි මම හුඟක් දවසේ ගේපත්‍රි කියන්නේ යා යමු මඩම් මට ගිය සතියේ රිචි මහත්තයා කතා කරා. ආ මොනවද කිව්වේ? ස්ටේට් එකේ වැඩ ගන්නවා. යා මොකටද ස්ටේට් එකේ වැඩ ගන්නහන්නේ? එයාට දැන් මේ මැනේජ්මන්ට් එකේ අයිතියක් නැහැනේ. ඒ නිසා කිසි දෙයක් කියන්න බෑ. තේරුණාද? හොඳයි මිට. යා මම අප ඩිවිෂන් පැත්තෙන් ගඩ දාසින් ගියේ නේ. යා මිට. අයියේ මට පොඩි අදහසක් තියෙනවා මොකද්ද මේ පාර පරිසබාර චන්දිල්ලන් චන්දිල්ලන් ඔව් කොයි පැත්තේ ඉල්ලන්න ඕනේ ඉතින් වාසි පැත්තනේ අයි ඉතින් සූරිට පුළුවන් නේ සර්ට කියලා බණ්ඩාරයෝ ටිකට් එක හදලා දෙන්න එතකොට මොකද තමසේ ප්ලෑන් එක? ප්ලෑන් එකක් කියලා ගන්න නෑ අයියේ. ප්ලෑන් එක දෙන්න ඕනේ අයියා. අයියා දන්නවනේ මගලගෙන කොල්ලෝ සෙට් එක. උන් මං වෙනුවෙන් ඕනම දෙයක් කරමු. ඒව හරියන්නේ නෑ. සමාජ සේවා කටයුතු කරන්න ඕන. එතකොට තමයි ටිකට් එක ලැබෙන්නේ. හරි ඉතින් අපි අයියා සමාජ සේවා වැඩවලට යොදවමුකෝ. මමත් කැමති අපේ කෙනෙක් ප්‍රාදේශ සභාවට යනවා නම්. හැබැයි තින් දැන් ඔය කරන පිස්සු නවත්තලා හොඳ මිනිහෙක් වෙන්න බලන්න. මම බලන්නම්කෝ. අපි යමු.
වසන්ත කැමතිනේ මෙහි නවතින්න. ආපහු එක්සෑම් කරන්න ඕන නම් මට පුළුවන් උදව් කරන්න. මයි කෙලීට මීට වඩා තවත් පිළිසරණක් නැහැ නෝන. දැන් මට නිදහසේ හුස්මක් ගත හැකි. මටත් ඉන්නේ පුතාල දෙන්නෙක්. ඒ දෙන පිටරට ඉගෙන ගන්න. ගමේ ඉඳන් නඩුවට යන්නේ නේක රස්තියාදුවක්නේ. මෙහි ඉඳලා යන්නේක තමුන්ට ලේසියිනේ. නේ? යම් තේ ටික බු. එන්න. බල කුටිය පැත්තේ බලන්න. පොඩි අම්මා. ඒක නම් එක්කන් ඉන්න. එන්න.